බුද්ධහදී රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවායි ප්‍රාර්ථනාව සමගින් මේ සූදානම සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට. ඒ සඳහා බෞද්ධ ආමාද්‍ය ජාලයේ ගෞරවණීය ආරාධනාවෙන් මෙම සදහම් මණ්ඩපයට වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාරි අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බෞද්ධ ආමාද්‍ය ජාලය වෙනුවෙන් සත්පුරුෂ පින්වත් ඔබ හැම දෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගනු ලබනවා. අද දවසේ මෙම සදහම් කතිකාවතෙහි ධර්ම දානමේ පින්කම සඳහා සත්පුරුෂ දායකත්වයේ දරනු ලබන්නේ කඩවත රාගම පාර පදිංචි නන්දා නැලිගම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මිය පරලොව ගිය ඥාතිහිතයිශීන් උදෙසා පුණ්‍යානුමෝදනා කිරීමේ සත්පුරුෂ අරමුණ ඇතිව මේ උතුම් පින්කම සඳහා දායකත්වයේ දරනු ලබනවා. එසේනම් මේ හෝරාවට නියමිත සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට දහම් කාරණාවන් පැහැදිලි කොට වදාරන්නට අපගේ ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් තිරුවන් සරණයි. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතු නව අරහාදී බුදුගුණ බලයෙන්ද 84 දහසක් සද්ධර්මස්කන්ධය සතු ස්වාක්ඛාත ආදී සදහම් ගුණ බලයෙන්ද අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නය සතු සුපටිපන්න ආදී සංඝ ගුණ බලයෙන්ද පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුස ලබත්වා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනු ලබනවා. වැඩසටහන මෙහෙවන විචිත්‍ර ධර්මදේශක අපගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්ද ලංකාවාසී ලෝකවාසී වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන්ද අවසරයි. අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි සදැහැති දායකත්වය දරමින් කටයුතු කරන්නේ කඩවත රාගම පාර පදිංචි නන්දා නැලිගම මහත්මිය ප්‍රධාන දූදරු පිරිස විසිනුයි. මිය පරලොව ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් ඒ පින්වන්ත පිරිස මේ උදාර පින්කම සිදු කරනු ලබනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ හෝම කලාතුරකින්. මේ මහා භද්‍ර කල්පය තුළ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියලා. නමුත් මේ කල්පය අපහැරලා බැලුවහම කල්ප 91ක් ඇතුළත, මේ කල්පේ නැතුව කල්ප 91ක් ඇතුළත ලෝකේ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා 3 නමයි. කල්ප 91කටම 3 නමයි මේ කල්පය අපහැරලා බැලුවොතින්. විපස්සී, සිකී, විස්සඹු. ඒ කියන්නේ කල්ප 30කට විතර සැරයක් තමයි බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ. නමුත් සමහර කාල තියෙනවා බුදුවරු පහළ වෙන්නේ නැතුව කල්ප අසංකේයයක් ගෙවෙන කාල තියෙනවා. අසංකේය කියන්නේ සංඛ්‍යාවක්. ඒකට තියෙනවා 1.140ක් අසංකේයයට ලියන්න. 1.140ක්. ඉතින් කල්ප අසංකේයයකටත් අසංකේයයක් සමහර අවස්ථාවල තියෙනවා බුදුවරු පහළ වෙන්නේ නැතුව. ඒ කාලේ හඳුන්වනවා බුද්ධ ශූන්‍ය
අසංකේය කල්පය කියලා. බුද්ධ ශූන්‍ය අසංකේය කල්පය කියලා. ඒ තමයි බුදුවරු නැතුව පවතින දීර්ඝම කාලය. ඉතින් අපේ වාසනාවට සම්බුද්ධ ශාසනයක් පවතින යුගයක අපි උපත ලැබුවා. අපිට බුද්ධ ශාසනය මුණ ගැහුණා. අපි ගොඩක් පින් කළා තියෙනවා. ඒකයි මිනිස් ආත්මයක් ලැබලා ඉපදුනේ. ලෝකේ ඉන්න සතුන්ගෙන් ඇත්තටම අඩුම සත්ව කොටස තමයි මේ මිනිස්සු කියලා හඳුන්වන කොටස. තිරිසන් සත්තු කොච්චර ඉන්නවද? අඩුම සත්ව කොටස තමයි මිනිස්සු කියලා හඳුන්වන කොටස. බැලූ බැලමට නම් අපිට ලොකු පිරිසක් විදියට හිතෙනවා. මොකද කෝටි 800ක් ඉක්මවමින් සිටිනවා. 800ක් විතර ඉන්නවා දැන් ලෝකේ. අපි පුංචි කාලේ කෝටි 700ක් විතර ජනගහණේ හිටියේ. දැන් වෙනකොට කෝටි 800ක් ආසන්න වෙමින් ඉක්මවමින් වගේ පවතින ලෝක ජනගහණය. පසුගිය වසරවලට සාපේක්ෂව බැලුවොත් ජනගහණය වැඩි. තිරිසන්ගත සතුන්ට සාපේක්ෂව බැලුවොත් මිනිස් ජනගහණය කියන්නේ ඉතාම සුළු පිරිසක්. පිනකට මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ. ඒ වගේම අත් දෙක, පාද දෙක, කන් දෙක, නාසය, රස දැනෙන හොඳ දිවක්, අංග සම්පූර්ණ ශරීරයක් මේව ලැබෙන්නේ පිනකට. ඒකට තමයි සන සම්පත්තිය කියලා කිව්වේ. බුද්ධ ශාසනයයි මිනිස් ජීවිතයයි දෙක එකට එකතු වීමට කියනවා සන සම්පත්තිය කියලා. දැන් සන සම්පත්තිය අපිට ලැබිලා. කනෝ වෝමා උපච්චගා බුදුරජාන් වහන්සේ වදාළ සන සම්පත්තිය ඉක්මිලා යන්න දෙන්න එපා. කනාතීතා සෝචන්ති. සන සම්පත්ති ඉක්මිලා ගියාම ශෝක කරනවා. නිරයන් මී සමප්පිතා. බොහෝ විට සන සම්පත්තියෙන් ප්‍රයෝජන ගත්ත නැති අය ළඟ ආත්මවල නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායට වැටෙනවා. ඉතින් මේ සන සම්පත්තිය ලැබිච්ච මොහොතේ අද දායකත්වයේ දරන නන්දා නලිගම මහත්මිය, ඒ දූදරු පිරිස තමන්ගේ ජීවිතේ උදාර පින්කමක් මේ මොහොතේ රැස් කරගන්නේ. තමනුත් ධර්මයෙන් සැනසෙනවා. අන්‍ය සත්වයන්ටත් ධර්මයේ සැනසීම ළඟා කර දෙනවා. ධර්මයට වඩා උතුම් දෙයක් ලෝකේ නෑ. ලෝකේ තියෙන උතුම්ම දෙය විශාල පිරිසකට පරිත්‍යාග කරනවා. මේක මහ විශාල පින්කමක්. ඉතින් අද දවසේ සද්ධර්ම සාගරේ අපිට නියමිත වෙලා තියෙන්නේ මාගන්දියාගේ එඩි බිඳ දැමූ හැටි කියන කතාව. මාගන්දිය කියලා බ්‍රාහ්මණ කෙනෙක් කුරු රට ජීවත් වුණා. කුරු රට කියලා කියන්නේ දැන් ওই දිල්ලි ප්‍රදේශයට, ඉන්දියාවේ අගනගරයේ දිල්ලිය කියලා කියන්නේ. ඒ කුරු රට කියලා ඉස්සර හැඳින්වෙන්නේ මාගන්දිය කියලා බ්‍රාහ්මණ කෙනෙක් හිටියා. ඒ මාගන්දියට හිටිය එකම දුවක්. ඒ දුවගේ නමත් මාගන්දිය. සමහර පවුල්වල එහෙමනේ. සමහර පවුල්වල පෙරේරා කියනවා. දුවටත් කියනවා, පුතාටත් කියනවා, තව අකුරක් දෙකක් මුලට දාලා ඉංග්‍රීසි අකුරක් දෙකක් පෙරේරා 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 කියලා. ඉතින් බලනකොට ඔක්කොම පෙරේරා. ඒ වගේ අර ඉස්සර ළමෙක් ඉපදුනහම අම්ම ඇහුවලු තාත්තගේ නම තියන්නේ මොකද්ද? බොරළු කියලා නම තියෙනවා තාත්තගේ නම. ළමයි තුන් දෙනෙක් ඉතින් ඉපදුනා. ළමයි තුන් දෙනාටම බොරළු 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 කියලා නම තිබ්බලු. ඉතින් අම්ම අහනවා කොහොමද හඳුනගන්නේ? ඒකට තමයි අපි වෙන නමකුත් තියන්නේ. වෙන නමක් තියලා අපි ඒ නම කියන්නේ නැතුව ඒකට අකුරක් දාගන්නවා කියලා. අර වාසගමෙන් විතරක් හඳුන්වනවා කියලා. අන්න ඒ වගේ මේ මාගන්දිය පවුලෙත් දුවගේ නමත් මාගන්දිය, තාත්තගේ නමත් මාගන්දිය, අම්මගේ නමත් මාගන්දිය. හැබැයි මේ දුව රූපයෙන් ඉතාම ලස්සනයි. හරි උසස් තැනක හිටිය රූපයෙන්. ඒ රටේ ඉන්න
අන් වෙන ගෙවල්වල ඉන්න කාන්තාවන් සියලු දෙනාම අභිභවා යන රූප සම්පත්තියක් තිබුණා. ගමන් කරන විලාසය, කතා කරන විලාසය, බලන විලාසය, සිනහසෙන ආකාරය, රූපය, හැඩහුරුකම දුටු දුටුවන්ගේ සිත් පැහැරගන්න ස්වභාවයෙන් යුක්තයි. මාගන්ධිය විවාහ කරගන්නට ඉල්ලලා ශාස්ත්‍රීය වංශිකයෝ සහ බ්‍රාහ්මණ වංශිකයෝ බොහෝ හසුන්පත් වෙනවා, පණිවිඩකරුවන් වෙනවා. හැබැයි මාගන්ධිය බ්‍රාහ්මණතුමා තමන්ගේ දුවගේ ලස්සනෙන් උදම් වෙලා අර ශාස්ත්‍රීය කුමාරවරුන්ට, බ්‍රාහ්මණ කුමාරවරුන්ට මගේ දුව දෙන්නේ නැහැ කියලා පණිවිඩ යවනවා. ගෙදරට ආවතින් බතබුලතින් සංග්‍රහ කරලා ආපහු යවනවා. දුව පිළිබඳ වචනයක් ලබා දෙන්නේ නැහැ. එච්චර ලස්සනයි දුව. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකය දෙස බලනවද කහටද පිහිට වෙන්නේ කියලා. එවිට දැක්ක මේ මාගන්ධිය බ්‍රාහ්මණතුමාත්, එම මාගන්ධිය බ්‍රාහ්මණතුමියත් මාර්ගඵල තුනක් ලබා ගන්න පින් තියෙනවා කියලා. සෝවාන්, සකදාගාමි, අනාගාමි. දුව නෙමෙයි, අම්මයි තාත්තයි දෙන්න පින්වන්තයි කියලා. මාගන්ධිය බ්‍රාහ්මණතුමා උදේම නැගිටලා දේවාලයකට යනවා ගිනි දෙවියන්ට පූජාව පවත්වන්න. බුදුරජාණන් වහන්සේ අතර මගට වැඩම කළා ඒ දේවාලෙ කිට්ටුවට. වැඩම කළ උන්වහන්සේ වාඩි වෙලා වැඩ හිටියා. මාගන්ධිය බුදුරජාන් වහන්සේව දැක්ක රූපය දැක්කා. දැකලා හිතුවා මගේ දුවට නියම මනුස්සයෙක් හම්බ වුණා. මේ නියම පිරිමියෙක්. මම සොය සොයා හිටියේ මේ වගේ පිරිමියෙක් තමයි. ඒක හැබැයි ඉබේටම හරි ගියා. මේක දුවගේ පින. මගේ ජීවිතේ කවදාවත් මීට කලින් මෙච්චර ලස්සන තරුණයෙක් දැකලා නැහැ. මම අනිවාර්යෙන්ම මොහුට මේ දුව දෙනවා කියලා ප්‍රකාශ හිතාගත්තා. හිතාගෙන බුදුරජාන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා, මහණ, මට එක දුවක් ඉන්නවා. ඒ දුව තරම් ලස්සන රූපයක් තියෙන, ලස්සන අඟ පසඟ තියෙන කෙල්ලෙක් මේ රටේ කොතනකවත් නැහැ. ඇය ඉල්ලන අය මා වෙත අනන්තවත් වෙනවා, පණිවිඩ එවනවා. ඒ ඔක්කොම මං එලවා ගත්තා. එක්කෙනෙකුටවත් මම දුව දුන්නෙත් නැහැ, ලං වෙන්නවත් දුන්නේ නැහැ. ඇයට ඒ කවුරුවත් ගැළපෙන්නේ නැහැ. ඒ වුණත් මම අද ඔබට දෙනවා මගේ දියණිය. අදම දෙනවා ඔබට මගේ දියණිය. මෙය පිනකින් සිදු වූවක් කියලා ඔබත් හිතාගන්න. ඔබේ පිනකට ලැබෙන අවස්ථාවක් කියලා හිතාගන්න. පුංචි වෙලාවක් කොතන රැඳී සිටින්න. මං ඉක්මනට ගිහිල්ලා දුව අරගෙන එන්නම් කියලා කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේ නිස්සබ්දව හිටියම්කුත් උත්තරයක් දුන්නේ. බ්‍රාහ්මණතුමා ගෙදරට ගිහිල්ලා තමන්ගේ නෝනට කියනවා, සොඳුරිය, අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. මගේ දුවට හරියන පිරිමියෙක් ලැබුණා. අද මගේ දුවේ පිරිමියාට සරණ පාවා දෙනවා. ඒක කළ යුතුමයි. කල් දාන්න නුසුදුසුයි. ඉක්මනින් දුව බොහෝම ලස්සනට සරසන්න කියලා කිව්වා. ඉතින් අම්මා දුව ලස්සනට සරසලා ආභරණ පළඳවලා දැන් ලස්සනට සරසවලා
එක්කගෙන යනවා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට අම්මයි තාත්තයි දෙන්න. බුදුරජාණන් වහන්සේ වෙන තැනකට වැඩම කළා. හැබැයි උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා, මගේ මේ පාසලකුණු ඒ අයට දකින්න ලැබෙන්න කියලා. පොළොවේ තියෙන පාසලකුණු දකින්න ලැබෙන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පාසලකුණ කියන්නේ ඉතාම ලස්සන එකක්. හිතා ගන්නවත් බෑ. අපිට බුදුරජාණන් වහන්සේගේ පාසලකුණක් ඉතින් දකින්න ලැබිලා නෑනේ. බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු වෙනුවෙන් වඳින්න පුදන්න හදලා තියෙන සිරිපතු ලාංඡන තමයි අපිට දකින්න ලැබිලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු දකින්න තැන් දෙකක් තියෙනවා. උන්වහන්සේගේ නියම පොළොවේම තියෙන පාසලකුණ දකින්න. එකක් තමයි අර ගාථාවක කියන්නේ සිරිපතුල් වඳින ගාථාව තියෙන්නේ. ඒක මට එක පාට මතක නැති වුණා. ශ්‍රීපාදේ වඳින ගාථාව මොකද්ද? යන්නම්මදාය නදියා පුලිනේක තීරේ. යන්නම්මදාය නදියා පුලිනේක තීරේ කියන්නේ නර්මදා නදියේ වැලි තලාවෙහිද. නර්මදා නදිය කියන්නේ මොකටද? නිරංජනා ගංගාවට. බුද්ධගයාව ළඟින් ගණන්නේ. අන නිරංජනා ගංගාවේ වැලි තලාවේ සිරිපතුලක් පිහිටවලා තියෙනවා බුදුරජාන් වහන්සේ. හැබැයි ඒ සිරිපතුල වට කළාද ලොකු කෝවිලක් හදලා තියෙන්නේ. බුද්ධගයාවට එහා පැත්තේ පයින් යන්න පුළුවන් බුද්ධගයාවල ඉඳන්. ඒක එතනට කිරි එකක් අරගෙන ගිහිල්ලා දැම්මහම සිරිපතුල මතු වෙනවා. ආයෙ වැහිලා යනවා සිරිපතුල. කොටපු එකක් නෙමෙයි, වැලි තලාවේ තියෙන සිරිපාද ලාංඡනය. ඒක මැකෙන්නේ නැහැ වතුරාවට. ඒක පුදුම ආශ්චර්යමත් තැනක්. දකින්න පුළුවන් කෙනෙකුට ඒක. ඒක තැනක්. අනිත් එක තමයි දැඩි ආරක්ෂිතව තව තියෙනවා සිරිපතුල් ලාංඡනය ආරක්ෂා කරලා. එතනට ලේසියෙන් කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. නාලන්දා විශ්වවිද්‍යාල ඉන්දියාවේ. ඒකන විශාල ආරක්ෂිත ආරක්ෂාවක් යදලා තියෙන්නේ. නාලන්දා විශ්වවිද්‍යාල අපි හැමතැනම එක්කන් ගියා කියලා කිව්වට ප්‍රධාන තැන් කීපයක් තියෙන අපිට බලන්න එක්ක යන්නේ නැති. ඒ සිරිපතුල තියෙන එක තැනක ලාංඡනය තියෙන තැනට එක්ක යන්නේ නැහැ. මොකද එතන දැඩි ආරක්ෂිතව තියෙන්නේ. කොහමරි මම අපි ස්වාමීන් වහන්සේලා කීප නමක් ගිහිල්ලා වන්දනාමාන කරලා තියෙන එක පුදුම ලස්සන සටහනක්. සිරිපතුල් සටහන, ඒ පොළොවේ පිහිටි සටහන හොඳට ආරක්ෂා කළ ඒ කාලෙම හදපු විහාරයක් වඳින්නේ සිරිපතුල් සටහනට විතරයි. එතන පුංචි විහාරයක්, ඒක බොහෝම ආරක්ෂිතව හදලා තියෙන ඒ කාලෙත් ඒ කාලෙම හදපු විහාරයක්. ඒක සිරිපතුල් සටහන තියෙන විහාරස්ථානය. හරිම ලස්සන තැනක්. ඉතින් බුදුරජාන් වහන්සේගේ සිරිපතුල් සටහන තියලා තිබුණා. අම්මා තාත්තට කිව්වා, මාගන්දිය බැමිණිය මාගන්දිය බ්‍රාහ්මණතුමාට කිව්වා, මේ පාද සටහන අනුව නම් මේ තැනැත්තා කෙලෙස් නැති කරපු කෙනෙක්. මෙයාව හොයාගෙන ගිහිල්ලා වැඩක් නෑ. මෙයා විවාහ වෙන කෙනෙක් නෙමෙයි, කෙලෙස් අඩු කරපු කෙනෙක් මේ පා සටහන අනුව නම්. මොකද මේ මාගන්දිය බ්‍රාහ්මණ තුමිය දේහ ලක්ෂණ විද්‍යාව හොඳට ඉගෙනගෙන තියෙනවා. වේද ග්‍රන්ථවල තියෙනවනේ දේහ ලක්ෂණ විද්‍යාව කියලා. ඒකෙන් ශරීරයේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම අපේ ශරීරේ පිහිටීම් අනුව ඒව විස්තර උගන්වනවා දේහ ලක්ෂණ විද්‍යාවේ. ඉතින් මේ අම්මා කිව්වා, මේ දරුවා නම් කසාද බඳින කෙනෙක් නෙමෙයි, මේ කෙලෙස් අඩු කරගත්ත කෙනෙක්. තාත්තා කිව්වානේ, ඔයා කට වහගෙන ඉන්නකෝ, මං ඒ කතා කරලා නේ ආවේ, මං එයාට කියලා නේ ආවේ. කොහොම හරි අම්මා නැවත නැවත කිව්වා. තාත්තා ඒත් පිළිගත්තේ නැහැ. අර කියන්නේ අයිරා ඇති මිනිස්පා මැද උස්වේ. රාගය අධික නම් මිනිස්සුන්ගේ පාදය මැද ගොඩක් ඉස්සෙනවා. එතකොට ඉස්සරහයි විලුඹයි විතරයි හිටින්නේ. අර වටේ අනික් හරියත් හරියකට පොළවේ හිටින්නේ රාගය අධික නම්. අයිරා දොසින් මැඩු නහු පියඟ එබුනේ නොදසක.
දේශයෙන් අධිකනං අඩිය තිබ්බහම පොඩ්ඩක් කෙරෙන වැලි පොළොවක නම් ටිකක් වල ගැහෙනවා. විලුඹ වල ගැහෙනවා කියන්නේ විලුඹ ටිකක් යටට තදට එබෙනවා. කේන්ති අධික කෙනෙක් ඇවිදිනකොට අයිරා මෝහ ඇති දන පා මුලට ඇදුනේ වේ. මෝහ අධික කෙනා නිතරම කකුල තියලා ගන්නකොට චුට්ටක් ඇදලා ගන්න ඉස්සරහට. ටිකක් පොඩ්ඩක් ඇදලා ඉස්සරහට ගන්නේ මෝහය අධිකනම්. ඉතින් අන්න ඒ වගේ එක එක විස්තර තියෙනවා. මේ අම්මා ওই විස්තර කිය කියා කිව්වා මේ කෙලස් නෑනේ මේ පාසටහන තියෙන මේ පුතාගේ පාසටහන. කෙසේ නමුත් මේ අය ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් මේ තාත්තා කියනවා බුදුරජාණන් වහන්සේ දැකලා මේ තමයි ඒ තරුණයා. අම්මට පෙන්නුවා, බැමිණියට පෙන්නුවා මේ තමයි මංගේ පොර ලස්සන කෙනා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා තාත්තා කියනවා බුදුරජාන් වහන්සේට, මහණ මේ තමයි මගේ දුව, ඔබට හොඳටම ගැළපෙනවා, බාර ගන්න. බුදුරජාන් වහන්සේ කිසිම දෙයක් කිව්වේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණතුමනි මම ඔබට යම් කිසි දෙයක් කියන්න කැමති. ඒ අහනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බ්‍රාහ්මණතුමා කිව්ව, මම අහනවා බ්‍රාහ්මණතුමනි, මම තම මගේ රජමාලිගාවෙන් නික්මිලා ආවා. අතටපත් වෙච්ච සක්විති රජ සැප අතහැරලා කන්ත කස්සයා පිට නැගලා චන්න ඇමතිවරයත් එක්ක මගේ ප්‍රාසාදයෙන් මම නික්මිලා ආවේ. ඒ වෙලාවේ මගේ ගමන වළක්වන්නට මාරයා නුවරට ඇතුල් වෙන දොරටුව වසාගෙන හිටියා. මම ඒ වෙලාවේ මාරයා මට කිව්වා, සිද්ධාර්ථ කොහෙද යන්නේ? කොහෙවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඔය ගමන නවත්තලා ගෙට යන්න කියලා කිව්වා. අදින් හත්වන දවසේ ඔබට සත්‍රුවන් පහළ වෙනවා. ඊට පස්සේ ප්‍රකාශ කළා, මාරය මම ඒක දන්නවා. ඒ සත්‍රුවන් වලින්වත් සක්විති රජ සැපතවත් මට එකකින්වත් වැඩක් නැහැ. එසේනම් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා ඇහුවා. මාරය අහන, ඔබ එහෙනම් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කළා, මාරය මම ලෞතුරා බුදු බව ප්‍රාර්ථනා කරනවා. මාරයා කිව්වා, හොඳයි, හැබැයි අද ඉඳන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක උපදවා ගන්නැතුව ඉන්න. කාම සිතුවිලි, කාම විතරක, ව්‍යාපාද විතරක කිව්වේ තරහා සිතුවිලි, විහිංසා විතරක කිව්වේ අනුන්ට හිංසා පීඩා කරන අදහස් ඇති කර ගන්නැතුව ඉන්න. ඒකක් ඇති වුණොතින් මම ඔබව කෙලෙස් වලට ඇදලා දානවා කියලා කිව්වා. මාරයට කිසිම බලපෑමක් කරන්න බෑ කාටවත් සිහියෙන් ඉන්නවනම්. සිහියෙන් ඉන්නතෝ කෙලෙස් සිතුවිල්ලක් ඇති කරගත්තොත් තමයි මාරයාට පුළුවන් අපේ සිත වෙනස් කරලා අපේ හිත තුලේ හටගත්ත ක්ලේශය ටිකක් පෝෂණය කරන්න පුළුවන් මාරයාට. අපිව වසඟයට ගන්න අපේ හිත යාට ඕනි විදිහට හසුරුවන්න පුළුවන් හැකියාවක් මාරයට තියෙනවා. එක පුදුම බලයක් ඇත්තට මාරයා සතු. ඉතින් එහෙම කියලා මාරයා කිව්වා, සිද්ධාර්ථ මතක තියාගන්න මම ඔබේ පියවරක් ගාන ඉන්නවා කියලා දිනා. අඩියක් ගාන ඔබ පස්සෙන් ඉන්නවා කියලා. ඉතින් බෝසතාණන් බුදුරජාන් වහන්සේ කියනවා, මාගන්දී බ්‍රාහ්මණතුමනි, මම එදා ගිය ගමන
අවුරුදු 6ක් අතිසයින්ම දුෂ්කර ක්‍රියා කළා. කෙසේ නමුත් මම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. මාරයා පරාජයට පත් වුණා. අර වසවර්ති මාරයාත් පරාජය වුණා. වසවර්ති මාරයාගේ මාර සේනාවත් පෙරදුණා. කෙලස් මාරයොත් පරාජයට පත් වුණා. ඊළඟ මාරයා පරාජයට පත් වෙලා දෙව්ලොවට යන්න නැතුව බිම වාඩි වෙලා කෝටු කෑල්ලක් කරගෙන බිම ඉරි ඇඳ ඇඳ ඉන්නවා. මේ මාර දිව්‍ය පුත්‍රයා බිම ඉරි ඇඳ ඇඳ ඉන්නවා. ඉතින් මෙයාට ඉන්නවා දුවල 3 දෙනෙක්, තණ්හා, රති, රංගා කියලා. මේ දුවල බැලුවා තාත්තකෝ දිව්‍ය විමානේ නේ. බලනකොට දැක්ක පොළොවේ ඉරි ඇඳ ඇඳ ඉන්නවා මේ දිව්‍ය පුත්‍රයා. ගිහිල්ලා ඇහුවා, ඇයි තාත්තේ? සිද්ධාර්ථ ජයගත්තා. මාව පරාජයට පත් වුණා. ඉතින් මේ දුවල 3 දෙනා කිව්වේ තාත්තේ කම්පා වෙන්න එපා. අපි ගිහිල්ලා රාගය නැමැති දැලෙන් බැඳලා අරගෙන ඉන්නම් කියලා. දියනි බරුණි ඔබලාට කිසිම දෙයක් කරන්න බෑ කියලා කිව්වා. නෑ අපිට පුළුවන් කියලා මෙයා කියා. ගිහිල්ලා 3 දෙනාම එක්ක බුදුරජාන් වහන්සේට ආරාධනා කළා වර දෙහි බැඳෙන්න. උන්වහන්සේ බැලුවෙත් නේ අවුරුදු 16ක පෙනුම තියෙන ලස්සන මිනිස් කාන්තාව 3 දෙනෙක් විදිහට පෙනී සිටිය. ඊට මේ අය කල්පනා කළා සමහර අය ඉන්නවනේ අවුරුදු 16 ඉන්න භද්‍ර යෞවනයට කැමති නෑනේ, අවුරුදු 18ක් විතර පෙනුම දක්වන්න ඕනේ කියලා ඒ වගේ වේශයක් මවල පෙන්වුවා. උන්වහන්සේත් බැලුවනේ සමහර අය කැමති විවාහ වෙච්ච අයටනි කියලා විවාහ වෙච්ච රූපයක් මවල පෙන්වුවා. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ රූපය. කොහොම ටික ටික වෙනස් කරලා පෙන්වුව එක එක විදිහට. උන්වහන්සේ මේ කිසිවක් බැලුවේ නැහැ. සිනහස වුණා, ඇඬුවා, චාටු බස් ප්‍රකාශ කළා. උන්වහන්සේ කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ කියන මාගන්ධිය එච්චර ලස්සන දිව්‍යාංගනාව දෙස ඇස්සරලවත් බලපු නැති මම මේ රෙද්දකින් මහලා තියෙන අසූචි ගොඩක් වගේ ඉන්න මේ මාගන්ධිය කෙරෙහි ආසාවක් ඇති කර ගනීද? අඩු ගානේ මේ ශරීරය මම මගේ පාදයෙන්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කියලා කිව්වා. නිකන් මේ ඇඟේ මගේ කකුල ගාවන්නවත් මං කැමති නෑ, යටිපතුලෙන් ස්පර්ශ කරලා බලන්නවත් කැමති නෑ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඇත්තටම අම්මයි තාත්තයි මේ යථාර්ථය හොඳට තේරුම් ගත්තා. දුව මොකද කළේ? වෛර බැඳගත්තා. කාන්තාව අතහරින්නේ නෑනේ. තමන් යමක් බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණ නැත්නම් එදා ඉඳන් මොකද කරන්නේ? සමහර කාන්තාව ප්‍රඥාව මද කාන්තාව වෛර බැඳ ගන්නවා. ප්‍රඥාවන්ත කාන්තාව ඒක අතහැර දානවා. ඒකයාගේ කැමැත්තනේ කියලා හදවතින්ම ආශිර්වාද කරනවා ප්‍රඥාවන්ත කාන්තාව. ප්‍රඥාව නැති කාන්තාව හරියට වෛර බැඳ ගන්නවා. ආදරය කරපු කෙනෙක් තරහ වුණත් එහෙමයි. හරියට පිළිගන්නවා එදා ඉඳන්. ඒ තමයි ප්‍රඥාව මද කාන්තාවගේ ස්වභාවය. හැබැයි මේ අම්මයි තාත්තයි බොහෝම පින්වන්තයිනේ. ඒ අම්මටයි තාත්තටයි මේ කියන අර්ථය හොඳට වැටහුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා මේ ගාථාවෙන්. යස්ස ජිතං නාව ජීයති ජිතමස්ස නොයාති කුහිංචි ලෝකේ තම් බුද්ධ මන්තර ගෝචරං අපදංකේන පදේන නිස්සත. යස්ස ජාලනී විසත්තිකා තණ්හා නත්ති කුහිංචි තේනවේ තම් බුද්ධ මන්තර ගෝචරං අපදංකේන පදේන නිස්සත. බොහෝම ලස්සන අර්ථයක් ඇති ගාථා දෙකක් උන්වහන්සේ දේශනා කළා. මේ ගාථාවෙන් කියන්නේ මොකද්ද? මේ ගාථාවෙන් කියන්නේ කියනවා මෙන්න මේ විදිහට.
යස්ස ජිතං නාව ජීයති. බුදුරජාණන් වහන්සේ කෙලෙස් දිනාගත්තා. දිනාගත්ත කියන්නේ කෙලෙස් යුද්ධය ජයගත්ත උන්වහන්සේ. ඒ වුණාට ඒ ජයග්‍රහණය වැරදි ලෙසකින් කරපු ජයග්‍රහණයක් නෙමෙයි. දැන් අපි තුමු යුද්ධයක් ජයගත්තා. අපි යුද්ධයක් ජයගන්නේ සතුරන් එක්ක කතා කරලා, මේ ගහගන්න එක හොඳ නෑනේ අපි නවත්තලා දාමු, අපි ඔක්කොම සමගියෙන් ඉමු කියලා නෙමෙයිනේ. යුද්ධයක් ජයගන්න වෙනම ක්‍රමයකටනේ. යම් කිසි වැරදි ක්‍රමයක් අනුගමනය කළා කියලා ධර්මානුකූලව කියන්න පුළුවන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් යුද්ධය වැරදි ක්‍රමයක් නෙමෙයි. උන්වහන්සේ කාටවත් ගහන්නවත්, බනින්නවත්, නිඳා කරන්නවත්, අපහාස කරන්නවත්, චරිත ඝාතනය කරන්නවත් මුකුත් නෑ. උන්වහන්සේ තනියම භාවනා කරලා ඇති කරගත්ත මහා නුවණක් මේක. උන්වහන්සේ කෙලෙස් නැති කළා. හැබැයි කෙලෙස් නැති කළේ වැරදි ක්‍රමයකට නෙවෙයි, නිවැරදි ලෙසකටමයි. ඒ වගේම බුදුරජාන් වහන්සේ නැති කළ කෙලෙස් කවදාවත් මායෙත් බුදුරජාන් වහන්සේගේ හිත තුළ ඇති වුණේ නැහැ. බලන්න, අපි කෙලෙස් සමහර වෙලාවට తాවකාලිකව යටපත් කරගන්නවා, తాවකාලිකව නැති කරගන්නවා. මේ මොහොත ගැන හිතලා බලන්නකෝ. මේ මොහොත ගැන හිතලා බැලුවම ඔබේ හිත තුළ ආසාවක් කියලා එකක් ගෑවිලාවත් නැහෙනේ. තරහක් ගෑවිලාවත් නැහැ. නිකන් ඉරිසිවලු ටිකක් වගේ, සිවරු ටිකක් වගේ. මෛත්‍රිය පිරිලා ඉතිරිලා ගිහිල්ලා වගේ තමයි පේන්නේ, තමන්ට දැනෙන්නේ. ඉරිසියාවක් නැහැ, වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ. తాවකාලිකව යටපත් කළා විතරයි. තව සුළු මොහොතකින් අර තිබිච්ච කුණු ගොඩවල් ඔක්කොම ටික ආයමතු වෙනවා හිත තුළ. අන්න බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කළා නම්, ඒ නැති කරපු කෙලෙස් කවදාවත්ම උන්වහන්සේ පසුපස එළවගෙන ආවේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ තුළ ඒ කෙලෙස් නැවත කවදාවත්ම හටගත්තේ නැහැ. ඉතින් උන්වහන්සේ කියනවා, එහෙම කෙලෙස් නැති කරපු කෙනෙක් ඔබ කොහොමද බ්‍රාහ්මණතුමනි අරගෙන යන්නේ කියලා අහනවා. තමන්ගේ දුවට දෙන්න කියලා අරගෙන යන්නේ කොහොමද එහෙම කෙලෙස් නැති කරපු කෙනෙක්? ඊළඟට උන්වහන්සේ කියනවා, බ්‍රාහ්මණතුමනි, මේ තණ්හාවට කියනවා ජාලනී කියලා. ජාලනී කියලා කියන්නේ දැලක් කියන එකයි. දැල් දැකලා තියෙන අර මාළු වල්ලන්න දාන්නේ. තණ්හාවත් හරියට දැලක් වගේ, මාළු වල්ලන්න දාන දැලක් වගේ තණ්හාව ඇත්තටම. ඊළඟට බ්‍රාහ්මණතුමනි, මේ තණ්හාවට කියනවා විසත්තිකා කියලා. ඇයි විසත්තිකා කියලා කියන්නේ? සත්තති විසත්තතීති කියලා කියනවනේ. ඇලෙනවට කියනවා සත්තති කියලා. විශේෂයෙන් ඇලෙනවට කියනවා විසත්තති කියලා. තණ්හාවට විසත්තිකා කියලා කියනවා විශේෂයෙන් ඇලෙන නිසා. බලන්න අපි කොයි තරම් රූපවලට විශේෂයෙන් ඇලිලා තියෙනවද කියලා. විශේෂයෙන් ඇලිලා තියෙනවා කියන්නේ දැඩිව ඇලිලා තියෙනවා කියන එකයි. ශබ්දවලට දැඩිව ඇලිලා තියෙනවා. ඒ කියන්නේ අපි අහන්න කැමති සින්දු තියෙනවා, කතා කරන්න කැමති අය ඉන්නවා අපිට. ඒ හඬට අපි ගොඩක් කැමති. ශබ්දවලට විශේෂයෙන් ඇලිලා. ඊළඟට රස සුවඳට විශේෂයෙන් ඇලිලා ඉන්නවා. අපිට සාමාන්‍යයෙන් දාඩිය ටික යන්න සබන් කෑල්ලක් ගහලා හොඳට නාගත්තට මදි. ගමනක් බිමනක් යන්න ඉස්සෙල්ලා අපි කිහිල්ලට සුවඳ වර්ග ටිකක් විඳ ගන්නවා. බෙල්ල යටට විශේෂයෙන් ඇලිලා, මේ සුවඳ වර්ග විඳ කියලා විශේෂයක් තියෙනවද? නාල පිරිසුදු වෙලා ඇඳුමක් ඇඳ ගත්තාම කොහොමත් ඇඟ ගැඳ ගහන්නේ නෑනේ. සුවඳ වර්ග ඉස ගත්තාම
අර අනුන්ගේ සසන පද්ධතියටයි තමන්ගේ සසන පද්ධතියටයි ඕසෝන් නිස්තරයටයි ටිකක් හානි. හැබැයි තින් සුවඳ මිනිස්සු ටිකක් කැමති ඕසෝන් නිස්තරයට හානි වෙන්නත් අපි පාවිච්චි කරන සුවඳ වර්ග හේතු වෙනවා පිළිකා හැදෙන්නත්. එක හේතුවක් සුවඳ වර්ග ශරීරයට හමට විදගන්න එක. එක හේතුවක් ඒ විද්‍යාත්මකව පාගනක් තියෙනවා. කෙමිකල් වර්ගනේ. ඒ කියන්නේ සුවඳ වර්ග ගල්වන්න එපා කියලා නෙමෙයි. ඒක තමන්ගේ කැමැත්ත. පිළිකා හැදුනත් මැරුණත් ඒක තමන්ගේ ආසාවනේ. ඒක හන්ද එකට වැරද්දක් එහෙම නෙමෙයි. නමුත් ඉතින් මේ සුවඳ වර්ගවල සුවඳ බොහෝම වටිනවා. දාඩි දැම්මට පස්සෙත් අපි සුවඳට හිටිනවා නම් බලන්න උදේට බස් එකේ යනකොට හරි සුවඳයි. හවසට බස් එකේ යනකොට ඒ තියෙන සුවඳට ආසද අපි? බලන්න ඉතින් සුවඳ වර්ග මොකටද කියලා. දාඩිය දාපු වෙලාවට මහන්සි වෙලා ඉන්න වෙලාවට නැති සුවඳ වර්ග මොකටද ඇත්තටම? අන්න සුවඳ වර්ග ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ නාල හොඳට ඉන්න වෙලාවේ නෙමෙයිනේ. ඇඟට දාඩිය දාලා ඇඟ ගඳ ගහන වෙලාවට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනි තියෙනවා නම් හොඳ එකක්. ඉතින් අපි නමුත් සුවඳට කොච්චර ඇලිලා තියෙනවද? ඊළඟට බලන්න රසයට කොච්චර ඇලිලා තියෙනවද? රසයට අපි රසයට බලන්න පීසකියයි. සමහර අය කොස් දෙල් වලට ආසයි. ඒ වගේම නොඑක් ආහාර පාන වලට ආසයි. එක එක්කෙනා එක එක දේවල් වලට ආසයි. රසයට අපි කොයි තරම් ඇලිලා ඉන්නවද? හොඳට කල්පනා කරලා බලන්න. රස තණ්හාව අධිකයි. බැරි වෙලාවත් ඔබට හරි මට හරි මේ රස තණ්හාව මතක් වුණොත් අන්තිම මොහොතේ රසයට ආසෙතුනොත් කොහෙද ඉපදෙන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා රස තණ්හාවෙන් මැරෙන්නෝ අසූචි අනුභව කරන සතුන් අතර උපදිති කියලා දේශනා කළේ කොහෙද? මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේදී. රස තණ්හාවෙන් මැරෙන්නෝ අසූචි අනුභව කරන කුලයේ උපදිති. උන්වහන්සේ කියනවා හරියට බල්ලන් ඌරන් හිවලුන් වැනි සතුන් අතරය කියලා උපමා උදාහරණ තුනක් දක්වන බුදුජන් වහන්සේ. ඊළඟට කියන රස තණ්හාවෙන් යුක්ත අය තනකොළ බුදින සතුන් අතර උපදිති. ගවයන් එළුවන් මුවන් අලියතුන් ආදී සතුන් අතර කියලා. අන්න අන්තිම මොහොතේ මතක් වුණොත් කෑම තණ්හාව. සමහර අය එමනේ අන්තිමටත් ඉල්ලන ඕනේ අරකක් ගෙනල්ලා දෙන්න මේකක් ගෙනත් දෙන්න කියලා කෑම ඉල්ලනා ඉන්න ඕනේ අන්තිමට. රස තණ්හාවෙන් ඉන්නේ. ඊළඟට උන්වහන්සේ වදාළ රස තණ්හාවෙන් මැරෙන්නෝ ඊළඟට උන්වහන්සේ දේශනා කළා රස තණ්හාවෙන් මැරෙන්නෝ අඳුරේ උපදී, අඳුරේ ජීවත් වෙයි, අඳුරේ වයසට යයි, අඳුරේ මරණයටපත් වෙයි. උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? පොළොව යට ඉන්න පණුව වෙලා ඉපදෙනවා කියන එක. ගැඩවිල්ල උන්ට ඇස් නැහෙනේ, අඳුරේ ඉපදෙනවා, අඳුරේ ජීවත් වෙනවා, අඳුරෙම වයසට යනවා, අඳුරෙම මැරිලා යනවා කියලා දේශනා කළා. ඔන්න රස තණ්හාව ගැන බුදුරජාන් වහන්සේ බාලපඬිත සූත්‍රයේ දේශනා කළේ මජ්ඣිම නිකාය 3 උපරිම 50කේ තියෙන බාලපඬිත සූත්‍රයේ දේවදූත සූත්‍රයට ඉස්සෙල්ලා තියෙන එක තමයි බාලපඬිත සූත්‍රය. ඉතින් අන්න බලන්න රසයට කොච්චර ඇලිලාද ඉන්නේ අපි. ඊළඟට කල්පනා කරලා බලන්න ස්පර්ශයට කොයි තරම් ඇලිලාද? ඒකනේ මිනිස්සු සමහර වෙලාවට දුරාචාරයට යොමු වෙලා තියෙන්නේ ස්පර්ශයට අධික ලෙස ඇලිලා නිසානේ. සිතුවිලි වලට කොච්චර ඇලිලා තියෙනවද අපි? අපේ හිතට එන සිතුවිලි වලට. අන්න ඒ නිසා තමයි තණ්හාවට විසත්තිකා කියලා කියන විශේෂයෙන් ඇලෙන. ඉතින් උන්වහන්සේ වදාළ මේ තථාගතයන් වහන්සේ ජාලනී කියන විසත්තිකා කියන මේ තණ්හාව නැති කළ කෙනෙක්. ඉතින් ඒ තණ්හාව නැති කළ කෙනෙක් කොහොමද ඔබ එක්කගෙන යන්නේ බ්‍රාහ්මණ තුමනි කියලා ප්‍රකාශ කළා. උන්වහන්සේ වදාළ තම් බුද්ධ මන්තර ගෝචරං. ඒ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළ ඒ බුදුරජාණන් වහන්සේ
බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන එක සඳහන් කළා උන්වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොපමණ ශ්‍රේෂ්ඨද, උන්වහන්සේ කෙබඳුද කියලා අපි ඊළඟ වැඩසටහනින් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙසේ නමුත් මේ දේශනාව අහලා මේ අම්මයි තාත්තයි අනාගාමී ඵලයටම පත් වුණා. දියණිය වෛර බැඳගත්තා. තමන්ගේ රූපයට නින්දා කළා, අපහාස කළා, මගේ චරිතය ඝාතනය කළා කියලා හිතලා. ඉතින් කෙසේ නමුත් බුද්ධිමත් අය තමයි ධර්මය අවබෝධ කරගන්නේ. බුද්ධිමත් නැති අයට ධර්මය තේරුම් ගැනීම දුෂ්කරයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, මේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි කියා තථාගතයන් වහන්සේ වදාලා. පුරා හෝරාවක කාලයක් පින්වත් හැමදෙනාගේම අවබෝධය පිණිස, ධර්මඥානය පිණිස අපගේ ස්වාමීන් වහන්සේ සද්ධර්ම සාගර සදහම් කතිකාව ඔස්සේ දහම් කාරණාවන් පැහැදිලිකට වදාරන්නට යෙදුනේ. අද දවසේත් බෞද්ධ ආමාධ්‍යාලයේ ගෞරවනීය ආරාධනාවෙන් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත ඉදිරි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ හටත් ඔබ අප හැම දෙනා විසින් සිදු කරගත් මේ මහානීය මහෝත්තම කුසලය අනුමෝදන් කරමු. නිදුක්ව නිරෝගීව බොහෝ කල් බොහෝ දෙනා හට දහම් මඟ පෙන්වා වදාරන්නට මේ උතුම් කුසලයේ දෙවුන්වහන්සේටද එකසේම හේතු වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අනුමෝදනාවන් සිදු කරමු. ඒ වගේම අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාවතෙහි සත්පුරුෂ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දනුණු ලැබුවේ කඩවත රාගම පාර පදිංචි නන්දා නලිකම මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින්. මිය පරලොව ගිය සිළු ඥාති හිතෛෂීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස සත්පුරුෂ අරමුණින් යුතුව අද දවසේ මේ උතුම් පින්කම සිදු කරන්නට යෙදුණයි. පින්වත් හැම දිනාටමත් මේ උතුම් කුසලය මේ ගෞතම සම්බුදු සසුන තුළ ඉතාම ඉක්මන් ජීවිතයක උතුම් ධර්මඥානය පිණිසම, සසර කතරින් එතර වීම පිණිසම, සසර දුක්ගිනි නිවාලීම පිණිසම එකසේම පිහිට වෙත්වා කියන ප්‍රාර්ථනාව සමගින් අනුමෝදනාව සමගින් පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දිනාටම පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට හැම දිනාටම උතුම් තිරුවන් සරණයි. ඉතාම සද්ධාවෙන්, ඉතාම ගෞරවයෙන් අද දේශනාවේ දායකත්වය කඩවත රාගම පාර පදිංචි නන්දා නලිගම් මහත්මිය ප්‍රධාන දූදරු පිරිස මියගිය ඥාතීන්ට පින් දීම ප්‍රධානම අරමුණයි. වසර 53කට පෙර පරලෝ සැපත් උපාලි නලිගම ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්සවයේම අභව ප්‍රාප්ත වූ මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, සියලුම මියගිය සංසාරගත ඥාති හිතමිත්‍රාදීන්ට අපවත් වී වදාළ අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ හැම දිනාටම පින් දෙනවා. මේ පින් ඒකාන්ත කොටේ සත්පුරුෂයන්ට දැනේවා පෙනේවා ලැබේවා, ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක්ගිනි නිමේවා. ඒ ඥාතීන්ට, ඒ ස්වාමි පුරුෂයා ප්‍රධාන, මව්පියන් ප්‍රධාන, සහෝදර සහෝදරියන් ප්‍රධාන, ඒ හැම දිනාටම මේ පින් ලෝකෝත්තර මා මහ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ආශිර්වාද කරනවා නන්දා නලිගම මෞතුමියටත්, දූදරුවන්ට, මුණුබුරු මිනිබිරියන්ට සහභාගී වූ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු දවසින් දවස සාර්ථක වේවා,
ඒ සඳහා ඇති බාධා අනතුරු අන්තරායි වත්වේවා, ඉගනුම සපල වේවා කියලා ආශිර්වාද කරනවා. දේශකයාණන් වහන්සේලාටත් සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, එවැගේම මහර නැලිගම ශ්‍රී සෛලාසන්නාරාමාධිපති පූජ්‍ය මාතුරේ පියනන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන විහාරස්ත මහා සංඝරත්නයටත්, පැමිණි හැම දෙනාටත්, පවුලේ හැම දෙනාටත් ආශිර්වාද කරනවා. සියලු දෙනාම මෙපින් බලෙන් තෙරුවන් ගුණ බලෙන් දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධනධාන්‍යයෙන් වැඩෙත්වා, අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝසැස් වහ කටවහ දෝස දුරු වේවා, සියලු යහපත් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. හැම දිනාටම මේ පින් ඉතාමික් මන් ජීවිතයක බුද්ධාදී උතුමන් නිවී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝති. හැම දිනාටම තෙරුවන් සරණයි.